මිනිසුන් තුළ පවතින මිත්‍යා විශ්වාස නිසා මිනිසුන් සහ සතුන් දුක්විඳින ආකාරය දියුණු යයි පැවසෙන වර්තමාන සමාජය තුළින්ම ඕනෑ තරම් උදාහරණ ගෙනහැර දැක්විය හැකි. ශ්‍රිෂ්ට සම්පන්න යයි පැවසෙන මිනිසාම පොහු මිත්‍යා මතයන් නිසා අශිෂ්ට ලෙස මිනිසුන් තලාපෙලා දමන ආකාරය ඉතාම ශෝකජනකයි. පොහු මිත්‍යා මත නිසා බොහෝ විට දුක්විඳීමට සිදුවන්නේ ස්ත්‍රී පාර්ශ්වයටයි. එය මෙහි තවත් අයහපත් පැතිකඩක් ලෙස විග්‍රහ කිරීම නිවැරදි. අතීතයේ සිට පැවතෙන අද්භූත මිත්‍යා මතයක් නිසා දුක්විඳීමට සිදු වූ පිලිපීන දැරියක් පිළිබඳව පසුකිය දින කීපයේදී ලොව පුරා මිනිසුන්ගේ අවධානයට ලක් වුණා. මේ දාහත් වී ඇති ඇගේ කතාන්දරයයි. කිම්බර් රොබ්ලස් පිලිපීනයේ ඇල්බේ ගම්මානයේ වෙසෙන දාහත් වියහෙනිති යොවින් ජීවිතයක්. මුහුද ආසන්නයේ පෙදෙසක ජීවත් වන ඇය නිතර නිතරම මුහුදේ පීනමින් විනෝදයෙන් කාලය ගත කිරීමට පෙළඹුණා. මෙයට මාස කීපයකට පෙර කිම්බර්ලිගේ ශරීරයේ බර අසාමාන්‍ය අවරින් වැඩිවීමට පටන් ගැරෙනවා. ඒ සමගම ඇයගේ උදරයේද ඉදිරියට නෙරා ඒම ඇරඹෙනවා. උදරයේ ඇති වූ අසාමාන්‍ය තත්ත්වයන් සමග ඇයගේ මව්පියන් සහ ගැමියන් ඇය රහස්ගතව පෙම්වතුගෙන් ගැබ්බර වී ඇති බව පවසමින් ඇයට චෝදනා එල්ල කරනවා. නමුත් කිසිදු දිනක පෙම්වතුක ඇසුරු කර නොහැකි කිම්බර් ඒ පිළිබඳව චෝදනා සත්‍ය නොවන බවට පවසනවා. කිම්බර්ලි නිතර නිතර සාගරයේ පිහිනමින් කාලය ගත කරන බව ඇයගේ මව්පියන්ගේ සහ වැඩිහිටියන්ගේ සිහිරයට නැගෙන්නේ ඉන්පසුවයි. පිලිපින ගැමියන් විශ්වාස කරන පරිද්දෙන් යෝතියක් ඇගේ මාසික ඔසප් කාලයේ දින පහක් පමණ යනතුරු සාගරයේ ස්නානය කිරීමෙන් ඈත්වී සිටිය යුතුයි. නැතහොත් ඇය පිහිනා යන විට මුහුදේ සිටින අද්භූත ජීවීන් ඇගේ ගර්භාෂයට ඇතුල් වී එහි වැඩීමට පටන් ගැනෙනවා. නිතර මුහුදේ පීනන කිම්බර්ගේ කුස තුළ එවැනි අද්භූත ජීවියෙක් වර්ධනය වන බව ඇතමුන් පැවසුවා. ඇතැම් ගම්බද වැසියන් ඇය මාළුවෙකු සමග පෙළින්වෙලි එම සත්වයා සමග ලිංගික එක්වීම නිසා ඇය ගබ්ගත් බව පවසමින් ඇවග ප්‍රතික්ෂේප කර දැමුවා. මේ නිසාම ඇව ස්කෑන් පරීක්ෂණයකට භාජනය කිරීමට ඇයගේ මව්පියන් සිතනවා. ස්කෑන් පරීක්ෂණයේදී කිම්බර්ලි සිහිනයකින්වත් නොසිතූ විස්මිත දෙයක් දැනගැනීමට ඇයට සිදුවෙනවා. මාළුවෙකුගේ වැනි ඇස් මුඛයක් සහ වරල් ඇති ජීවියෙකු ඇයගේ උදරය තුළින් දිස්වෙනවා. ගැමියන්ගේ මතය සනාථ කරමින් වෛද්‍යවරුන් පවා ඔවුන්ට පවසා සිටියේ ඇයගේ තත්ත්වය සොයා ගැනීමට අපහසු බවයි. මේ නිසාම මානසික විශාල කඩාවැටීමකට ලක්වී කිම්බර්ලිට සිදුවෙනවා. වසරකට පසුත් ඇය කිසිදු ජීවියෙකු බිහි නොකිරීම නිසා ඇයව නැවත පරීක්ෂණයට ලක් කරනවා. ඉන්පසු වෛද්‍යවරුන් පවසන්නේ ඇයගේ ගර්භාෂය තුළ මාළුවෙක්ගේ හැඩයකත් ගර්භාෂ ගෙඩියක් වර්ධනය වී ඇති බවයි. එම ගෙඩිය කිලෝග්‍රෑම් 40ක් 50ක් පමණ බරකින් යුක්ත බවත් සැත්කමක් මගින් ඒ ඉවත් කළ හැකි බවත් වෛද්‍යවරුන් සනාථ කරනවා. මට හුස්ම ගන්න අමාරුයි. මගේ පපුව ඉතාම තදින් මට දැනෙනවා. මගේ පවුලේ අය හිතුවේ මම ගැබ්ගෙන ඇති බවයි. ඒත් මට පෙම්වතෙක් හිටියේ නැහැ. ඉන්පසු මිත්‍යා ජීවියෙක් නිසා මම ගැබ්ගෙන ඇති බව සියල්ලෝම පැවසුවා. දුක්බර මුහුණින් යුතුව කිම්බර්ලි ඇයගේ සිත තුළ ඇති ශෝකය පිටකර සිටින්නේ එලෙසයි. කිම්බර්ලිගේ මව්පියන් මෙම මොහොත වන විටත් ඇයගේ ශල්‍ය කර්මයට අවශ්‍ය මුදල් සොයා යනවා. වෛද්‍ය විද්‍යාව මගින් තහවුරු කරද කිම්බර්ගේ මිත්තනිය ඇතුළු වැඩිහිටියන් අදටත් විශ්වාස කරනුයේ ඇගේ කුස තුළ විස්මිත ජීවියෙකු වැඩෙන බවයි. විද්‍යාවට වඩා මිත්‍යාව විශ්වාස කරන මිනිසුන් වෙසෙන රටක ජීවත් වන අපටද කිම්බර්ලිගේ කතාවෙන් ගත හැකි දේ බොහෝමයක් ඇති බව අවසාන වශයෙන් සඳහන් කළ යුතුයි.